රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීම සහ අධ්‍යාපනය කෙලෙසීම සඳහා වෙච්ච දවන්ත වැඩපිළිවෙලක් කාටත් හොරා කූට උපක්‍රමයක් ලෙස සිද්ධ කරමින් යනවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නමින් මේ වෙද්දි අධ්‍යාපනය මුදලාලිකරණය කරන්න සමස්ත අධ්‍යාපනයම කෙලෙසලා දාන්න ඒ සඳහා වෙච්ච ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්න වැඩපිළිවෙලක් ගෙනමින් තියෙනවා. ඒතකොට මේ සම්බන්ධව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට විශේෂයෙන්ම රටේ ජනතාවට හෙළිදරව් කරන්න තමයි මේ මාස සාකච්ඡාව අද දවසේ ප්‍රධාන වශයෙන්ම ගන්න. 2023 4 මාසේ 24 වෙනිදා පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ පිරිසක් විසින් පත් කරනවා විශේෂ නියෝජිතයන් පිරිසක් 25 දෙනෙක් පත් කරනවා මේ වාර්තාවලිය වාර්තාව හදන්න. ඒතකොට මේ වාර්තාවේ සඳහා පුද්ගලයන් 25 දෙනෙක්ගෙන් යුතු විශේෂිත කමිටුවක් පත් කරනවා. එතකොට මේ 25 දෙනා විසින් තමයි මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන්නේ. අපි සලකලා බලමු මේ 25 දෙනා කවුද කියලා. 25 දෙනා අතර ඉන්නවා මෙන්න මේ විදිහට අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරන්න අවශ්‍ය වෙන ප්‍රතිපාදන ඉදිරිපත් කරන වෙළෙන්දු පිරිසක් ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. 25 දෙනා අතර බොහොම පැහැදිලිවම තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංවිධානවල නියෝජිතයන් 6-7 දෙනෙක්ම ඉන්නවා. ඒතකොට මෙන්න මේ විදිහේ නියෝජිතයන් 6-7 දෙනෙක් එකතු වෙලා තමයි වෙළඳ IT ශාස්ත්‍රයේ නියෝජිතයන් 6-7 දෙනෙක් එකතු වෙලා තමයි මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කරන්නේ. ඒ වගේම තමයි මෙතන පැහැදිලිවම ඉන්නවා ටිරාන් අලස්ගේ සහෝදරයා හර්ෂ අලස් ඉන්නවා. හර්ෂ අලස් කියලා කියන්නේ ගේට්වේ ආයතනයේ හිමිකරු. ඒ වගේම තමයි ජෙට් වින්ග්ස් හොටෙල් ගෲප් හි හිමිකරුවන හිරාන් කුරේ ඉන්නවා මෙන්න මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේ කමිටුව. දැන් මේ හොටෙල් ගෲප් එකක හිමිකරුවෙක් ඉන්නවා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේ කමිටුව. ඒකට අපි අහනවා මේ ව්‍යාපාරිකයෝ 4-5 දිනක් දාගෙන නැත්නම් ව්‍යාපාරිකයෝ කිහිප දිනක් දාගෙන මේ අධ්‍යාපනය සම්බන්ධව කොහොමද මේ විදිහේ තීන්දු තීරණ ගන්න. මේ කමිටුවේ කිසිඳු ශිෂ්‍ය නියෝජිතයක් නැහැ. ඒ වගේම තමයි වෘත්තීය සමිති නියෝජිතයක් නැහැ. දෙමාපිය නියෝජිතයක් නැහැ. ආචාර සංගමේ නියෝජිතයක් නැහැ. ඒතකොට මේ වගේ තත්ත්වයක් ඇතුලේ කොහොමද ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් එකතු කරගෙන රටේ සමස්ත අධ්‍යාපනය තීරණය කරන්න ප්‍රතිපත්ති සකස් කරන්න කියන ප්‍රශ්නේ අපි රනිල් වික්‍රමසිංහලාගෙන් අහන. ඒ වගේම තමයි සුරෙන් රාගවන්ලාගෙන් අහන. ඒතකොට මේක සෙල්ලම් යෝජනාවලියක් නොවෙන්නේ මේක සකස් කරන්නේ ඉදිරි අවුරුදු 25 සඳහා. එතකොට ඉදිරි අවුරුදු 25 සඳහා මේ යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ මේට අනුව තමයි ලංකාවේ සමස්ත අධ්‍යාපන ශාස්ත්‍රයම සකස් කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මූලික වටෙන් මෙන්න මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් මුල් වර්ෂ 10 සඳහා වෙච්ච යෝජනා පමණක් ඉදිරිපත් කරනවා. එතකොට මේක වෙනස් කරන්න බැරි වෙන ආකාරයේ ඉදිරි අවුරුදු 10 සඳහාම සැලකිය යුතු බලපෑමක් නැත්නම් අධ්‍යාපනයේ සමස්ත හැඩයම තීරණය කරන යෝජනාවලියක් මේකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේකේ තවත් සඳහන් කරන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි මේ යෝජනාවලියේ සිංහල සහ දෙමළ භාෂාවෙන් තියෙනවා. නමුත් මෙන්න මේ සිංහල දෙමළ ඒ වගේම ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් සමන්විත මේ යෝජනාවලියේ විශේෂ වෙනස්කම් කිහිපයක් අපිට හඳුන්න ගන්න පුළුවන්. මේවා හිතාමතා කරපු වෙනස්කම් කිහිපයක් විදිහට අපි දකිනවා. ඒ තමයි මේක වෙනස් කරන්න මේකේ තියෙන සිංහල වැරදි හදන්න කියලා කිව්වට පස්සේ ඔවුන් කියන එක තමයි මේක පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ මේ යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ මේ සිංහල වැරදිවල නිවැරදි කිරීම කරන්නම් කියලා සිංහල දෝෂ සකස් කරන්නම් කියලා තමයි ඔවුන් කියන්නේ. එතකොට මේක බොහොම පැහැදිලිවම එන්නේ හිතාමතා තමයි මේ වැරදීම් කරන්නේ. මොකද මේ රටේ ජනතාවගේ සාක්ෂරතාවය පිළිබඳව ඔවුන් විහිළුවට ලක් කරමින් අවඥාවට ලක් කරමින් රටේ ජනතාවට කොලේ වහලා ගහන්න හදන වැඩපිළිවෙලක් තමයි මේකෙන් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි මේකේ බොහොම පැහැදිලිව අපිට මෙන්න මේ වගේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කරනවා. ඒක බලා ගන්න පුළුවන්. මූලික වශයෙන්ම අපි අවධාරණය ලක් කරන්න කැමති මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා යෝජනා කරනවා රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරන්න ඕනේ කියන කාරණේ යෝජනා කරනවා. ඒක අහෝසි කරලා ඒ වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටවන්න ඕනේ කියලා යෝජනා කරනවා. එතකොට මේ වෙලාවේ ලංකාවේ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම පාලනය කිරීමට ලක් වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා. එතකොට මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලා දාලා වෙන එකක් පිහිටවන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද? ඒ වෙන කිසිම කාරණයක් නෙමෙයි, වෙන කිසිම හේතුවක් නෙමෙයි. මේ වෙද්දි තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කිසිඳු නෛතික බලයක් නැහැ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිකරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන සකස් කරන්න. එතන තම පෞද්ගලික විශ්වවිද්‍යාලයට අදාළ නෛතික භාවය ලබා දෙන්න
කිසිඳුම ප්‍රතිපාදනයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව නැහැ. එතකොට ඒ නිසා තමයි මොන් මේ උත්සාහ කරන්නේ ජාතික උසස් අධ්‍යාපන කොමිෂමක් කියලා එකක් අටවගෙන ඒ හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මේ සකස් කරන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අදාළ නෛතිකභාවය ලබා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක අපිට ගිය අවුරුද්දේ ජූලි මාසේ 21 වෙනිදා විජේදාස රාජපක්ෂගේ ප්‍රධානීත්වයෙන් යුතුව ඉදිරිපත් කරපු රනිල් විජේදාස වාර්තාව වෙනුත් අපිට බොහොම පැහැදිලිව බලා ගන්න පුළුවන්කම තිබුණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරනවා කියලා කිව්වා. එතකොට මේක අලුත් උත්සාහයක් නෙමෙයි. මේක ඉතිහාසයක් පටන්ම රටේ පාලකයන් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලා දාන්න බැලු. ඒක අවස්ථාවකදී අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න, මිලිටරිකරණය කරන්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගෙනා. ඒ වගේම තමයි ඊටත් පසුවට උසස් අධ්‍යාපන තත්ත්ව සාධක කිරීමේ සහ ප්‍රතිදීතනය කිරීමේ යාන්ත්‍රණය නමින් QAAC පනතක් ගෙනා. එතකොට මේව හරහා කරන්න බලපු දේ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන්තර වෙන ව්‍යුහයක් ස්ථාපිත කිරීම හෝ එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පරයල යන ආකාරයේ වෙන ව්‍යුහයක් ඉදිරිපත් කළා. සමස්ත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තියෙන බලය රාජ්‍ය විශ්වවිද්‍යාල වලට මැදිහත් වීමට තියෙන බලය අහෝසි කරලා දාන එක තමයි කරන්න සූදානම් වුනේ. අපි කියනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියලා කියන්නේ සර්ව සම්පූර්ණ ආයතනයක් නෙමෙයි. ඒක නිර්පේක්ෂ හොඳම ආයතනය කියලා අපි කියනවානේ. මේක සාපේක්ෂ වෙනස් වීම් සිදුවිය යුතු තැන් තියෙනවා, පුළුල් වීම් සිදුවිය යුතු තැන් තියෙනවා. නමුත් ඒවා තිබියදී සාපේක්ෂ ස්වාධීනත්වයකින් යුතුව විශ්වවිද්‍යාල වලට මැදිහත් වෙන්න පුළුවන් තැනක් තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ. ඒ නිසා ඒක අහෝසි කරලා දාන එකේ රනිල් වික්‍රමසිංහලාට අවශ්‍යතාවය වෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටවන්න නෛතික බලය ලබා දෙන්න හැකියාවක් නැහැ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට වෙනත් ව්‍යුහයක් පිහිටවන්න යන්නේ. ඒ වගේම තමයි දැන් මේකෙන් යෝජනා කරනවා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කරන්න. අපි අනිත් කාරණේ විදිහට හඳුනා ගන්නවා මේකෙන් යෝජනා කරනවා පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කරන්න. එහෙම නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලට අදාළ නෛතික භාවය ලබා දෙන්න. ඒකෝ මේකත් මේ වෙද්දි තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කිසිඳු බලයක් නැහැ. රටේ තියෙන උසස් අධ්‍යාපන ආයතන විදියට තියෙන විශ්ව ආයතන විදියට තියෙන දේවල් විශ්වවිද්‍යාල නාමකරණය යටතේ ඒවට විශ්වවිද්‍යාලය කියන නාමකරණය ලබා දෙන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බෑ. ඒ වෙනුවට සමාගම් පනත යටතේ තමයි මේ උසස් අධ්‍යාපන ආයතන ටික ඔක්කොම ලියාපදිංචි වෙලා තියෙන්නේ. එතකොට ඒක අහෝසි කරලා දාලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලා දාලා දැවට පස්සේ පිහිටවන්න යන ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවෙන් මේ තියෙන සමස්ත උසස් අධ්‍යාපනයේ ප්‍රදානය කරන ආයතන වලට ඒවා විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරන්න අවශ්‍ය කරන හැකියාව ලබා දෙන. ඒ වගේම තමයි මේකෙන් තව එක්තරා බරපතල හෙළිදරව්වක් කරනවා, බරපතල යෝජනාවක් කරනවා. ඒ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුන්ගෙන් මින් ඉදිරියට මුදල් අය කරන්න සූදානම් වෙනවා. එතකොට මෙන්න මේකේ මේ විදිහේ වැරද්දක් අපි අඳුර ගන්නවා. ඒ තමයි මෙතනදී තියෙනවා සිංහල භාෂාවේ සහ ඉංග්‍රීසි භාෂාවේ පැහැදිලි වෙනස්කමක් තියෙනවා. එතකොට ඉංග්‍රීසි භාෂාවේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා ෆයිනෑන්සිං ටර්ජරි එඩියුකේෂන් ඉන් ස්ටේට් ඉන්ස්ටිටියුෂන් ත්‍රූ 3 කම්පෝනන්ට්ස් කියලා. ඒ කියන්නේ ගවර්න්මන්ට් ෆන්ඩින්ග්ස්, ස්ටුඩන්ට් කන්ට්‍රිබියුෂන් සහ ඇන් අදර් ෆන්ඩ්ස් ජෙනරේටඩ් බයි ද ඉන්ස්ටිටියුෂන්. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට රජයෙන් දෙන අරමුදල්, ඒ වගේම ශිෂ්‍යයන්ගෙන් දෙන මුදල් සහ අනෙකුත් විද්‍යාලවල වලට විශ්වවිද්‍යාල වලට ලැබෙන මුදල් තමයි විශ්වවිද්‍යාල වල පරිභෝජනය සඳහා මින් ඉදිරියට පාවිච්චි කරන්න කියලා මේකෙන් යෝජනා කරා. එතකොට පැහැදිලිවම කියන්න තියෙන දේ තමයි මේ වෙද්දී රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් තියෙනවා. මේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17න් රාජ්‍ය විශ්වවිද්‍යාල 5කට වගේ ප්‍රමාණයකට තමයි හරිහැටි නැතනම් යම් හෝ ආකාරයකට විශ්වවිද්‍යාල තුලින් අරමුදල් සපය ගන්න පුළුවන්. බාහිර උපාධි පාඨමාලා, පශ්චාත් උපාධි පාඨමාලා වලින් තමයි මෙන්න මේ විදිහට මුදල් හොයාගන්න සැලැස්ම මේ වෙද්දිත් විශ්වවිද්‍යාල ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අනිත් විශ්වවිද්‍යාල වලට මේ විදිහට මුදල් හොයාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ විශ්වවිද්‍යාල සියල්ලගෙම මින් ඉදිරියට විශ්වවිද්‍යාල වලට මුදල් හොයාගන්න විදිය තමයි එකක් රජයෙන් විශ්වවිද්‍යාලුවෙන් කරන මුදල්, අනිත් එක ශිෂ්‍යයන්ගෙන් විශ්වවිද්‍යාල වලට ලැබෙන මුදල්. එතකොට මේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි මින් ඉදිරියට විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන්ට මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේකෙන් යෝජනා කරන්නේ. එතකොට මේක ඊටාම බරපතල ප්‍රතිසංස්කරණයක් නැත්නම් බරපතල යෝජනාවක් විදිහට අපි දකිනවා. මොකද ඉතිහාසයක් පුරාවට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මුදල් අය කරේ නැහැ. ඒවා නිදහස් අධ්‍යාපන යටතේ නඩත්තු වන ආයතන විදිහට තමයි තිබුණේ. නමුත් දැන් මෙන්න ආණ්ඩුවෙන් තීරණයක් අරගෙන තියෙනවා විශ්වවිද්‍යාල පද්ධතියේ මින් ඉදිරියට මුදල් අය කරනවා කියලා. ඒ වගේම තමයි 37 වෙනි වගන්තිය සඳහන් කරනවා මෙන්න මේ විදිහට
විශ්වවිද්‍යාලවල මේ මුදල් අය කිරීම ඉදිරි අවුරුදු 3ක කාල සීමාවෙන් පස්සට සිදු කරන්න ඕනි කියලා. ඒ කියන්නේ තවත් අවුරුදු 3කින් විශ්වවිද්‍යාලවලට මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. දැන් පළමු වසර කණ්ඩායමේ ඉන්න සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ සිව්වෙනි අවුරුද්දට යද්දී ඔවුන්ට විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයට මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තමයි යෝජනා කරන්නේ. ඒ වගේම තමයි අනෙකුත් භයානක කාරණයක් තියෙනවා. ශිෂ්‍යයන්ගේ අතට මේ වෙද්දී විශ්වවිද්‍යාලවලට රජෙන් මුදල් වෙන්ගෙන විදිහ තමයි විශ්වවිද්‍යාලය තුලට තමයි මුදල් වෙන්ගෙන. එහෙම මුදල් වෙන්ලා විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දීමේ කටයුතු කරනවා. ඒ වෙනුවට මේකෙන් යෝජනා කරනවා ශිෂ්‍යයන්ගේ අතට මුදල් දෙන්න ඕනේ කියලා. එතකොට මේ විදිහට ශිෂ්‍යයන්ගේ අතට මුදල් දුන්නාට පස්සේ ශිෂ්‍යයන්ට පුළුවන් ඒ මුදල් වියදම් කරලා තමන් කැමති තැනකින් ඉගෙන ගන්න. ඒක තමයි මේකෙන් කියන්නේ බොහොම පැහැදිලිව. නමුත් මේක නිකන් බැලුවට පස්සේ අපිට පේන්නේ හරි හොඳයි ලස්සනයි දවටනේ කොතලෙන ලස්සන ටොපියක් විදියට තමයි හොඳ රහ ටොපියක් විදියට තමයි පේන්නේ. නමුත් මේක ඇතුලේ තියෙන්නේ විසගුලිය. ඒ මොකද කියනවන්නේ මේ අපි මෙන්න මේ විදියට කල්පනා කරලා බලමු. මේ වෙද්දි නම් විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් බඳුවගන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අපොස උසස් පෙළ විභාගයෙන් සමත් වෙන අය ඉසෙඩ් අගේ මත වර්ගීකරණය කරනවා. එහෙම කරලා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යම් පාඨමාලාවන් සඳහා බඳුව ගන්න. එතකොට මේ අපි හිතමු මෙන්න මේ අලුත් අලුතින් යෝජනා කරන ක්‍රමවේදිනුත් යෝජනා කරන්නේ ඉසෙඩ් අගේ මත බඳුව ගන්න කියලා මොහොතකට හිතමු. නමුත් මේක සඳහන් කරලා නැහැ කිසිදු අවස්ථාවකදී මොන විදිහටද බඳුව ගන්න කියලා. ඒකත් එක්තරා භයානක තත්ත්වයක්. අපි මේක උපකල්පනය කරොත් එහෙම ඉසෙඩ් අගේ මත බඳුව ගන්නවා කියලා. එතකොට ඉසෙඩ් අගේ මත ඒ විශේෂ වෙච්ච උපාධියක් සඳහා ශිෂ්‍යයන්ට මුදල් වෙන් වෙනවා. එතකොට අපි හිතමුකෝ මේ ශිෂ්‍යයෙක්ට කිසිම වෙන විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ඕනි. එහෙම නැත්නම් වෙනත් යන වෙනත් උපාධිය පාඨමාලාවක් ඉගෙන ගන්න ඕනි කියලා. එතකොට මේ ශිෂ්‍යයන්ට අර රජයෙන් ලබා දෙන උපාධි පාඨමාලාව සඳහා නැත්නම් ඔවුන් අහු වෙන උපාධි පාඨමාලාවට ලබා දෙන මුදලින් ඉදිරියට තමන්ගේ අධ්‍යාපනය කරගෙන යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇතුලේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට ඉගෙන ගන්නක් තව අමතර මුදලක් යම් අවස්ථාවකදී හෝ වියදම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි දකිනවා මේක බරපතල ප්‍රතිසංස්කරණයක් විදිහට. ඒ වගේම තමයි තවත් එක් කූට යෝජනාවක් මේක සඳහන් කරනවා. මහජන බදු මුදලින් තමයි මේ වෙද්දි විශ්වවිද්‍යාලවලට මුදල් වෙන් වෙන්නේ. එතකොට මේක රටේ ජනතාව රටේ ආදරණීය අම්මා තාත්තා 365 දවසේම කඹුරලා හම්බ කරන සල්ලි වලින් ගෙවන බදු වලින් තමයි අපිට විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ කටයුතු කරන්නේ නැත්නම් විශ්වවිද්‍යාල පද්ධතියේ නඩත්තු කරගෙන යන්නේ. එතකොට මේකෙන් යෝජනා කරනවා මේ විශ්වවිද්‍යාලවලට නැත්නම් මේ බදු මුදල් නැවත වටයකින් ශිෂ්‍යයන්ගේ අතට දුන්නට පස්සේ මේ ශිෂ්‍යයන්ට පුළුවන් පෞද්ගලික උසස් අධ්‍යාපනය ප්‍රදානය කරන ආයතනයකින් හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් මේ උපාධිය ලබා ගන්න. පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් මේ උපාධිය ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙන් වෙන්නේ මොකක්ද? රජයේ දෙනෝ ශිෂ්‍යයන්ට මුදල්, ඒ මුදල් නැවත වටයකින් ශිෂ්‍යයෝ දෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉන්න ව්‍යාපාරිකයන්ට. ඒ කියන්නේ රජයේ මුදල් රටේ අම්මා තාත්තගේ බදු මුදල් නැවත වටයකින් ව්‍යාපාරිකයන්ගේ අතටපත් වෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඒ නිසා අපි දකිනවා මේක ව්‍යාපාරික ප්‍රජාවත් සතුටු කරන්න ගේන ව්‍යාපෘතියක් විදියට. ඉතින් මේක පුදුමයක් නැහැනේ. 25 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවෙම ඉන්නවා ව්‍යාපාරිකයෝ 7-8 දෙනෙක්. එතකොට ඒ නිසා මේ ව්‍යාපාරිකයොන්ට ලාභ ලබා ගන්න පුළුවන් වෙන විදියට තමයි ඔවුන් මේ යෝජනා සම්පූර්ණයෙන්ම සකස් කරගන්නේ. ඒ නිසා තමයි මෙන්න මේ විදියෙ නිර්දේශ ප්‍රමාණයක් මේවා ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මින් ඉදිරියට විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය සම්බන්ධ විශාල ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ මොකද කියනවනම් එහෙම මේ වෙද්දි විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන වෙන් කරන වැඩපිළිවෙලක් නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තියෙන්නේ. ඒක අහෝසි කරලා මේකෙන් යෝජනා කරනවා ශිෂ්‍යයන්ට මුදල් දෙනවා කියලා. ශිෂ්‍යයන්ට මුදල් දුන්නට පස්සේ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ගෙන්වා ගැනීම සම්පූර්ණ වක්‍යෙම තියෙන්නේ ඒ විශ්වවිද්‍යාලයේ සතුව. එතකොට මේ විදිහට විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ගෙන්ව ගන්න ඕන නම් විශ්වවිද්‍යාලය තුල ආකර්ෂණීය උපාධි පාඨමාලාවන් සකස් කරලා තියෙනවා. ඒතකොට මේ මොහොතේ නම් ආකර්ෂණීයත්වය සමස්තයක් වශයෙන් පදනම් වෙන්නේ වෘත්තියක් හොඳ වෘත්තියකට යන්න තියෙන අවස්ථාව අනුව. හොඳ වෘත්තියකට නැත්නම් වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් වෘත්තියකට යන්න පුළුවන් නම් ඒකට ශිෂ්‍යයන් ලුහුබඳිනවා අපිට බලා ගන්න පුළුවන්. ඒක තමයි සමාජයේ ප්‍රවණතාවය. එතකොට මෙහෙම තත්වයක් ඇතුලේ විශ්වවිද්‍යාලවල තියෙන සාහිත්‍යමය විෂයන්, ඒ වගේම ඉතිහාසමය විෂයන් සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමස්තයක් වශයෙන් බිඳ වැටෙන්නේ නියමිතයි. ඉතිහාසය වැනි විෂයන් සමස්තයෙන්ම නැෂ්ට වෙලා යන නියමිතයි. මේ විෂය නිර්දේශයෙන්ම නැෂ්ට වෙලා යන නියමිතයි. මොකද ප්‍රමුඛතාවය ලැබෙන්නේ වෘත්තීය පුහුණුව ලබා ගන්න පුළුවන් නැත්නම් මොකක් හරි මට්ටමකින් අනාගතයේදී හොඳ රැකියාවක් කරන්න පුළුවන් ආකාරයේ උපාධි පාඨමාලාවල හැදෑරීමට තමයි ශිෂ්‍යයන් පෙළඹෙන්නේ. ඒක තමයි සමාජයේ ප්‍රවණතාවය. ඒ නිසා සමස්තයක් විසියට සමස්තයක් විදියට විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතැම් උපාධි පාඨමාලාවල් වලපල්ලට යනවා. උපාධි පාඨමාලාවල් වල ගුණාත්මකභාවය පල්ලෙහාට යනවා. මොකද මේ වෙළඳපොළ ඉලක්ක කරලා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට තමන්ගේ උපාධි පිරිනැමීමේ තත්ත්වය තීරණය කරන්න වෙන හින්දා. ඒ වගේම තමයි තවත් එක භයානක යෝජනාවක් මේකෙන් කරනවා. ඒක තමයි
ප්‍රතිහිතනේ නාමයෙන් උපාධිකට තහවුරු කරන්න සූදානම් වෙන. පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රතිහිතනේ කිරීමේ සහ නියාමනය කිරීමේ යාන්ත්‍රණයකට යටත් කරන. මේ වෙද්දී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය එක පැත්තකින් හොඳටම බිඳ වට්ටමින් යන්නේ. ආචාර්යවරුන්ගේ හිඟේ 50% දක්වා වැඩි වෙලා තියෙනවා. දේශනශාලා විද්‍යාගාර රසායන ද්‍රව්‍ය ප්‍රමාණවත් නැහැ. ඒතොර මේ වගේ තත්ත්වයක් ඇතුලේ දිගින් දිගටම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ස්වභාවික මරණයකට ඇද වැටෙන. ස්වභාවික මරණයකට ඇද වැටෙන ගමන්ම ආණ්ඩුවෙන් කරන දේ තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල දිරිමත් කරනවා නැත්නම් පෞද්ගලික අධ්‍යාපනය පෞද්ගලික උසස් අධ්‍යාපනය තවදුරටත් ගදරාමයට වෙළෙඳු කිහිප දෙනෙක්ට විකුණන්න පුළුවන් වෙන විදිහට ඒක දිරිමත් කරනවා අපිට බලා ගන්න පුළුවන්. ඒතකොට මේ වගේ තත්වයක් ඇතුලේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට තියෙන දේවල් වලින් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට නැති වෙමින් තියෙන්නේ තවම රාජ්‍ය විශ්වවිද්‍යාල වල උපාධියක් තියෙන නම විතරයි නැති වෙමින් තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තියෙන සමාජ අනුමැතිය තමයි මේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට තවම නැති. එතකොට මේ නැති සමාජ අනුමැතිය ලබා දෙන වෑයමක් තමයි මේකනොත් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල එකට තියලා කිරලා මැනලා බලලා ආමේ රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිය වගේම මේ පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධියත් වහා හොඳයි කියන එක තමයි මේකෙන් යෝජනා කරන්නේ. ඒ අනුව සමාජයේ මෙතෙක්කල් නොතිබිච්ච සමාජමය අනුමැතියක් හම්බ වෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඔවුන්ගේ උපාධි මුදලට විකිණීම නැත්නම් ඔවුන්ට ලාභ ලබා ගන්න උපාධි මුදලට විකිණීමේ ක්‍රියාවලිය තවදුරටත් ගජරාමයට කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි දැන් මේකේ මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් යෝජනා කරනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරන්න ඕනේ කියලා. ඒම අහෝසි කරලා දාලා පිහිටවන්න යනවා ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව. මේ ජාතික උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට මෙන්න මේ විදිහේ රාජකාරියකුත් පවරලා තියෙනවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි විදේශ ශිෂ්‍යයන්ට වීසා ලබා දෙන එක. ශිෂ්‍යයන්ට වීසා ලබා දෙන එක තමයි ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ මින් ඉදිරියට වගකීමක් වෙන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දි මේ විදිහට විදේශ ශිෂ්‍යෝ ලංකාවට ඇවිල්ලා උපාධිය අවසන් කරාට පස්සේ ඔවුන්ගේ අවසන් වෙච්ච උපාධියට හරියන රැකියාවක් ලබා දෙන එකත් මේ ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ ව්‍යාප්තිය. එතකොට මේක සමස්ත රනිල් වික්‍රමසිංහලාගේ ආර්ථික වැඩපිළිවෙලත් එක්කම ඈඳිලා තිනවා අපිට එක පැත්තකින් බලා ගන්න පුළුවන්. මොකද දැන් ඉන්දියාවත් එක්ක එට්ක වගේ ගිවිසුම් අස්සම් කරන්න යන. එතකොට ඒ විදිහට ගිවිසුම් අස්සම් කරලා ලංකාවේ ශ්‍රමයට තියෙන මිල තවදුරටත් පල්ලෙහාට වටන්න උත්සාහ කරනවා. එතකොට මේ වගේ තත්වයක් ඇතුලේ තමයි මේ රනිල් වික්‍රමසිංහල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහත් විදේශ ශිෂ්‍යයන්ට ලංකාවට ඇවිල්ලා ඉගෙන ගන්න අවස්ථාව දෙනවා සහ ඉගෙනගෙන නතර වෙන්නෙත් නැහැ. ඔවුන්ට රට ඇතුලේ සේවය කරන්නත් අවස්ථාව හදලා දෙනවා. එහෙම නැත්නම් රට ඇතුලේ රැකී අවස්ථාත් හදලා දෙනවා. දැන් මේ වෙද්දී ලංකාවේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් ඉන්නවා දහස් ගාණක් මහපාරේ Tamanට හරියම රැකියාවක් හොයාගන්න බැරු. ඔවුන් අකණ්ඩ අරගලයක නිරත වෙලා ඉන්නවා හරියම රැකියාවක් ලබා දෙන්න කියලා. එතකොට රටේ ජනතාව මේ විදිහට අරගලයක ඉඳෙද්දි Tamanට රැකියාවක් ලබා දෙන්න කියලා රටේ උපාධිධාරී මේකෙන් රනිල් වික්‍රමසිංහල සුරේන්ද්‍ර ආගමල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් යෝජනා කරන එක තමයි විදේශ ශිෂ්‍යයන්ට රට ඇතුලේ රැකියාව හොයලා දෙන්න තමයි මෙන්න මේ ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටවන්න ඕනේ කියලා. ඒ වගේම තමයි තවත් භයානක යෝජනාවක් මේකෙන් කරනවා. දේශ විදේශ ජාවාරම් කරුවන්ට අධ්‍යාපන කඩවලට අවස්ථාව ලබා දෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ තමයි මේ වෙද්දි රටේ තියෙන රටේ ආයෝජක මණ්ඩලයේ නීතියට අනුව BOI එකේ නීතියට අනුව විදේශ ආයෝජකෙක්ට අවිල්ලා ලංකාවේ කුමන හෝ ආයතනයක ආයෝජනය කරද්දී 150%කට වඩා වැඩි කොටසක් මිලදී ගන්න බෑ. එතකොට මේකෙන් යෝජනා කරන මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් පැහැදිලිවම සඳහන් කරනවා විදේශීය ආයෝජකයන් හට උසස් අධ්‍යාපනයට ආයෝජනය කිරීමේදී ඇති සීමාකම් ඇති අවස්ථාවල ඇහිරීම් සියල්ල හොසි කරලා දානවා කියලා. ඒ වෙන මොකක්වත් නෙමෙයි විදේශ ආයෝජකයන්ට අවිල්ලා රටේ 100%ක් අධ්‍යාපනයට ආයෝජනය කරන්න පුළුවන්. මේ 150 කියන නීතිය නැත්තම් මේක රජය සතු විය යුතුයි කියන නීතිය රටේ සතු ජනතාව සතු විය යුතුයි කියන නීතිය අහෝසි වෙලා යන එකක් තමයි මේකෙන් යෝජනා කරන්නේ. ඒ වෙන මොකකටවත් නෙවෙයි විදේශ ආයෝජකයන්ටත් දොළපි දෙනි දෙන එකක් තමයි මේකෙන් යෝජනා කරන්නේ. තවදුරටත් විහිළු සාගත කතාවක් මේකෙන් යෝජනා කරනවා. ඒ තමයි පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න අවශ්‍ය කරන නෛතික බලය ලබා දෙන. පළාත් සභා ආශ්‍රිතව පළාතක් ආශ්‍රිතව පළාත් අධ්‍යාපන මණ්ඩලයක් කියලා එකක් පිහිටවනවා. පළාත් අධ්‍යාපන මණ්ඩලයට පුළුවන් පළාත් සභාවලටත් පළාත් විශ්වවිද්‍යාල දාන්න අවස්ථාව නිර්මාණය කරලා දෙන්න. අපි කියනවා රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ යම් මධ්‍යගත භාවයක් තියෙන්න ඕනේ. මධ්‍යගත භාවයකට අනුව තමයි අධ්‍යාපන ශාස්ත්‍රය මෙහෙවිය යුත්තේ. ඒකෝට එහෙම මෙහෙවෙන්න
මෙහෙවන්න අවශ්‍ය වෙන මොහොතකදී මේ රනිල් වික්‍රමසිංහල යෝජනා කරන්නේ මොකක්ද? පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල දාන දෙන්න කියලා. එතකොට මින් ඉදිරියට හිතෙන හිතෙන තැන හිතෙන හිතෙන පළාතේ පොලි මුදලාලිත් ගිහිල්ලා විශ්වවිද්‍යාලයක් දා. අධ්‍යාපනයේ තියෙන මූලික අරමුණු පවා මේකෙන් බිඳ වැටෙනවා. අධ්‍යාපනය කියන එකේ මූලික අරමුණු පවා මේකෙන් බිඳ වැටෙනවා. ඒක තමයි රනිල් වික්‍රමසිංහල යෝජනා කරන්නේ. මේක අපි දකිනවා රටේ අධ්‍යාපනයේ බරපතල ගුණාත්මක තර්ජනයක් එල්ල කරන තැනක් විදිහට දකිනවා. ඒ වගේම තමයි නිදහස් අධ්‍යාපනයටත් බරපතල ප්‍රශ්නයක් නිර්මාණය කරන යෝජනාවක් විදිහට අපි දකිනවා. ඒ වගේම තමයි තවදුරටත් මේකෙන් යෝජනා කරනවා රටේ යෝජනය කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරිකයන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුදලට ලබා දෙනවා කියලා මේකෙන් යෝජනා කරනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි, මේ වෙද්දි රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙනවා නම් ඌණ පරිභෝජනය කරන සම්පත්, ගොඩනැගිලි, විවිධ දේවල්. ඒතකොට මෙන්න මේවා සියල්ලම පෞද්ගලික අංශයටත් විකුණන. පෞද්ගලික අංශයේ කෙනෙක්ට පුළුවන් මේක බදු පදනම මත හෝ කුලී පදනම මත මිලදී ගන්න. ඒතකොට මේක තමයි යෝජනා කරන්නේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට අවිල්ලා රාජ්‍ය දේපොළ මිලදී ගන්න යෝජනා කරන. අපි දැක්ක මේ වෙද්දි රටේ තියෙන සියලුම සම්පත් විකුණනවා. මහජන බැංකුව, ලංකා බැංකුව, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් එක, රක්ෂණ සංස්ථාව, ගුවන්තොටුපළවල ටික, කෘෂි සම්පත් මණ්ඩලයේ තියෙන දේවල්, පශු සම්පත් මණ්ඩලයේ තියෙන දේවල් විකුණනවා. ඒ වගේම තමයි දැන් මේකෙන් කියනවා රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන සම්පත් ටිකත් විකුණනවා කියලා. මේ රනිල් වික්‍රමසිංහලාගේ ආර්ථික ප්‍රතිපත්තියම විකිණීමම තමයි. මෙතනින් එහාට කියපු ආර්ථික ප්‍රතිපත්තියක් රනිල් වික්‍රමසිංහලාට නෑ. විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්න මේ විදිහේ ඉතාම කුරිරු ප්‍රතිසංස්කරණ ටිකක් යෝජනා කරන මොහොතේදී රනිල් වික්‍රමසිංහල විශ්වවිද්‍යාල පද්ධතියෙන් මේක නතර කරන්නේ නැහැ. මේකේ යෝජනා නැවත වටේකින් අරගෙන එනවා පාසල් අධ්‍යාපන පද්ධතියට. ඒකට පාසල් අධ්‍යාපන පද්ධතියට මේකෙන් යෝජනා කරන්නේ මොනවද? අපි පොඩ්ඩක් ඒ සම්බන්ධව අවධානය යොමු කරමු. එදා 1981 ගෙනාපු කුප්‍රකට අධ්‍යාපන දවල පත්‍රිකාව. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති විදිහට ඉඳෙද්දි ගෙනාපු කුප්‍රකට අධ්‍යාපන දවල පත්‍රිකාවේ තිබුණු කරුණුම තමයි මේකෙන් නැවත වටේකින් යෝජනා කරන්නේ. රනිල් වික්‍රමසිංහ මේ නැවත වටේකින් ජනාධිපති විදියට ඉඳෙද්දී තමන් එදාගෙන ආපු අධ්‍යාපන දවල පත්‍රිකාවේ දෙවනි වර්ෂන් එක තමයි මේ අරගෙන එන්නේ. එතකොට මේකෙත් පැහැදිලිවම කියනවා එදා රටේ ජනතාව දහස් ගණනකගේ, ලක්ෂ ගණනකගේ විරෝධතාවය මැද අකුල ගනිපු පොකුරු පාසල් ක්‍රමවේද ස්ථාපිත කරන්න ඕනේ කියලා මේකේ කියනවා. එතකොට පොකුරු පාසල් ක්‍රමවේද කියන්නේ මොකද්ද කියලා අපි අවධානය යොමු කරොත් එහෙම ඒ කියන්නේ රටේ තියෙන පාසල් වලට අවශ්‍ය පහසුකම් දෙන්නේ නැතුව, සියලුම පාසල් වලට පහසුකම් දෙන්නේ නැතුව තෝරාගනිපු පාසල් කිහිපයකට පමණක් පහසුකම් දෙනවා. ඒ පහසුකම් දෙන පාසල් හරහා යැපෙන්න සිද්ධ කරනවා පහසුකම් නොදෙන පාසල් වලට. මේ හරහා සමස්ත පාසල් පද්ධතියම, දුෂ්කර පාසල් පද්ධතියම ස්වභාවික මරණයකට ඇද වැටෙන්නේ නියමිත. ඒ වගේම තමයි මේකෙන් තවදුරටත් යෝජනා කරනවා මෙන්න මේ වගේ දෙයක්. ජාතික පාසල් සංකල්පය අහෝසි කරලා දානවා කියලා කියනවා. එහෙම අහෝසි කරලා දාලා පළාත් සභාවලට රටේ පාසල් පද්ධතිය පවරනවා කියලා කියනවා. ඒතකොට මේකේ තියෙන ප්‍රශ්නය තමයි රජය තමයි පාසල් පද්ධතියට වග කියන්න ඕන. යම් මධ්‍යගත මෙහෙයුමකින් තමයි රටේ පාසල් පද්ධතිය අධ්‍යාපන ශාස්ත්‍රයේ සකස් වෙන්න ඕන. ඒතකොට එහෙම තත්වයක් තියෙද්දී ඒක කරන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මේ මොකද කරන්න හද? රනිල් වික්‍රමසිංහ කරන්න හදන්නේ වෙන දෙයක් නෙවෙයි. පළාත් සභාවලටත් කඩලා දාලා මේවා ඔහේ යන්න දෙන එක තමයි මේ රනිල් වික්‍රමසිංහලා කරන්න හද. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේක වහාම නතර කරන්න ඕනේ දෙයක්. මේක මේ මොහොතේම නතර කරන්න ඕනේ යෝජනාවලියක් විදියට අපි දකිනවා. ඒ වගේම තමයි තවත් එක්තරා ඉතාම කුරිරු යෝජනාවක් මේකෙන් කරනවා. ඒ තමයි ළමා ශ්‍රමය මිලදී ගන්න අවස්ථාව, ඉඩ ප්‍රස්ථාව හදලා දෙන. මේ වෙද්දි වයස අවුරුදු 18ට වඩා වැඩි අයට තමයි වැඩ කරන්න පුළුවන්. නමුත් දැන් ගේන්න යනවා කම්කරු නීති වෙනස් කරලා වයස අවුරුදු 16 දක්වා 16න් ඉහළ අයට පුළුවන් කම්කරුවෙක් විදියට වැඩ කරන්න කියලා දැන් රනිල් වික්‍රමසිංහල වැඩ පිළිවෙලක් ගේන්න හදන. එතකොට ඒකට ගැළපෙන විදියම මේකේ යෝජනා කරනවා අවුරුදු 14න් පස්සේ ශිෂ්‍යයන්ට වෘත්ති අධ්‍යාපනය ලබා දෙනවා. එතකොට ජාත්‍යන්තර මට්ටමෙනුත් පිළිගන්න දේ තමයි අවුරුදු 16ක් දක්වා ශිෂ්‍යයන්ට මූලික අධ්‍යාපනය ලබා දෙන්න ඕනික. ඒක තමයි අධ්‍යාපනඥයන්ගේ මතය. එතකොට මේකත් ගණන් ගන්න නැතුව, මේකටත් අවනත වෙන්නේ නැතුව රනිල් වික්‍රමසිංහලාට ඕන සියල්ල වෙළඳපොළට විවෘත කරන්න, වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයන් නිර්මාණය කරන්න. ඒක තමයි මේ කරන්න හදන්නේ. අවුරුදු 14 වෙද්දි රටේ ළමුන්ට ශ්‍රමිකයන් විදිහට වැඩ කරන්න අවස්ථාව හදලා දෙන. එතකොට මේක සමස්ත අධ්‍යාපනයේ මූලික පරමාර්ථයන් කෙලෙසන ව්‍යාපෘතියක් විදිහට දකින්නේ අපි ඒ නිසා. ඒ වගේම තමයි තවත් විහිළු සාගත යෝජනාවක් කරනවා සියලුම පාසල් ඉංග්‍රීසි මාධ්‍යෙන් උගන්වන්න ඕනේ කියලා මේකෙන් යෝජනා කරනවා. අපි ඉංග්‍රීසි මාධ්‍යෙන් පාසල් වල උගන්වන එකට විරුද්ධ, උගන්වන එක සම්බන්ධව විවේචනය කරනවා නෙමෙයි. අපි මේ වෙද්දී
මේට අදාළ සම්පත් නැහැ කියන කාරණේ තමයි මතු කරන්න සූදානම් වෙන්නේ. මොකද මේ වෙදි ගත්තට පස්සේ පාසල් පද්ධතියේ ඉන්න ගුරුවරු ඉංග්‍රීසි භාෂාවෙන් විෂයන් උගන්වන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් අනෙකුත් විෂයන් උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට රටේ ඉන්න ගුරුවරු කරන දේ තමයි ඉංග්‍රීසි භාෂාව විෂයක් ලෙස උගන්වන්නේ. ඉංග්‍රීසි භාෂාවක් විෂයක් ලෙස ඉගැන්වීමයි ඉංග්‍රීසි භාෂාවෙන් විෂයන් ඉගැන්වීමයි කියන්නේ කාරණා දෙක. එතකොට දැන් ඒකට හැකියාව තියෙන ගුරු ප්‍රජාවක් රටේ නැහැ. එතකොට එහෙම තත්ත්වයක් ඇතුලේ තමයි දැන් රනිල් වික්‍රමසිංහලා මේ වගේ විහිළු සාගත යෝජනා කරන්නේ. මේවා එක එක සුකුරුට්ටන් නම් දාගෙන පරණ ටොපිකොලම අලුත් අලුත් ටොපිකොලවල උතලෙවන පරණ වැඩපිළිවෙලම තමයි පරණ වට්ටෝරුවම තමයි මේ රනිල් වික්‍රමසිංහලා යෝජනා කරන්නේ. ඒ වගේම තමයි තවත් එක අප්‍රසන්න කාරණයක් යෝජනා කරනවා. පෞද්ගලික පාසල් නීතිගත කරන්න මේකෙන් යෝජනා කරනවා. මේවත් අධ්‍යාපන දවල පත්‍රිකාවේ තිබිච්ච දේවල්ම තමයි. ඒ නිසා තමයි අපි කියන්නේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට මෙය පැහැදිලිවම අපි රටේ ජනතාවත් එක්ක එකතු වෙලා පොඩි පට්ටම් කරලා දාන්න ඕනේ යෝජනාවලියක් තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තමයි අනෙකුත් මතු කරන්න ඕනේ අවසාන කාරණය තමයි මේ වෙද්දි රටේ පිරිවෙන් අධ්‍යාපනය අධ්‍යාපන ශාස්ත්‍රයේ සැලකිය යුතු වගකීමක් ඉෂ්ට කරන සැලකිය යුතු කොටසක් සම්පූර්ණ කරනවා. නමුත් මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ එකම වචනයක්වත් නැහැ පිරිවෙන් අධ්‍යාපනය ගැන. ඒතර පිරිවෙන් අධ්‍යාපනය ගැන එකම වචනයක්වත් නැතුව කොහොමද රටක අධ්‍යාපන ශාස්ත්‍රය ගැන කතා වෙන්නේ? ඒතර මේ වෙලෙන්දෝ 7-8 දෙනෙක්ට තේරෙන්නේ නැහැ තමයි මේ අධ්‍යාපනයේ වැදගත්කම. සාහිත්‍ය විෂයන්, ඉතිහාසය විෂයන්ගේ අවශ්‍යතාවය තේරෙන්නේ නැහැ තමයි. මොවුන් දන්නේ එකම දේ තමයි ව්‍යාපාරයක් කරලා ඒකෙන් ලාභ ලබා ගන්න එක. ඒතකොට ඒකට අවශ්‍ය විදියට රටේ අධ්‍යාපනය සකස් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා අපි රටේ ආදරණීය අම්මා තාත්තට අවසාන වශයෙන් මෙන්න මේ පණිවිඩය දෙන්න සූදානම්. ඒ තමයි මේ වෙද්දි මේ යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සකස් කරන්න සූදානම් වෙන්නේ 2023 අවුරුද්දේ 4 වෙනි මාසේ. එතකොට මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තුවට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කරලා ඉවර කරන්නේ සැප්තැම්බර් මාසේ 2023 සැප්තැම්බර් මාසේ. මෙච්චර කාල සීමාවක් ගත වෙලා තියෙද්දිත් මේ 2024 අවුරුද්දේ මාර්තු මාසේ වෙලා තියෙද්දිත් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ විපක්ෂය හෝ අඩුම තරමේ හඬක් නැගලා නැහැ. එතකොට මේ වගේ තත්ත්වයක් ඇතුලේ අපි කොහොමද විශ්වාස කරන්නේ මේ ආණ්ඩු බලය නැත්නම් ඉදිරියේදී මැතිවරණයක් ගැන සාකච්ඡා වෙනවා මේ මැතිවරණයක් ඇවිල්ලා මේ සියල්ලම ප්‍රශ්න විසඳේ කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? මැතිවරණයකින් පත් වෙන්න ඉන්න කට්ටියත් විපක්ෂයේ ඉන්න නියෝජිතයනුත් එකම වචනයක්වත් කතා කරලා නැහැ මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගැන. එතකොට මෙහෙම තත්වයක් ඇතුලේ අපි පැහැදිලිවම රටේ ආදරණීය අම්මා තාත්තට කියනවා කාටවත් ගාණක් නැහැ අධ්‍යාපන පද්ධතිය සමස්තයක් විදියට කෙලෙව්වල්. කෙලෙව් විනාශ කරලා දැම්මට කෙලෙසලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමයි මේ සියල්ල ඉස්සරහා කරබාගෙන තමන්ගේ මැතිවරණවාදී ව්‍යාපෘතියම එල්ලෙමින් ඉන්නේ. ඒ නිසා අපි රටේ ආදරණීය අම්මා තාත්තට යෝජනා කරනවා මේක ඉතාම භයානක තත්වයක්. ඉදිරි අවුරුදු 25ට සමස්ත අධ්‍යාපන ශාස්ත්‍රයේම සකස් වෙන්න ඕනි කොහොමද කියලා වෙලෙන්දු 7-8 දිනක්ද දෙන්න යන්නේ. ඔවුන් සකස් කරපු යෝජනාවලියකට අනුව දැන් ඉදිරි අවුරුදු 25ට අධ්‍යාපන පද්ධතිය කොහොමද සකස් වෙන්න ඕනි කියලා තීරණය කරන්න යන්නේ. ඒකේ විදිය යෝජනා කරන්න යන්නේ. එතකොට මේ වගේ තත්ත්වයක් ඇතුලේ අපි සියලු දෙනාම එකතු වෙලා සංවිධානය වෙලා මහපාර ඇතුලේ මේ අධ්‍යාපනයේ කෙලෙසන්න ගේන ව්‍යාපෘතිය පරාජය කරමු කියන යෝජනාව කරනවා. ඒ වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට අපි ඔබ සියලු දෙනාටම පෙරටෙන් ලෙස ආරාධනා කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.